යාලුවනේ කොහොමද ඔයාලට මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද බ්ලොග් එකකට ස්ටාර් ක්ලික් එකෙන් ලබා දෙන HTML කෝඩ් එක දාන්න කියලා. ඉතින් මුලින්ම කියන්න ඕන තාමත් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔය කට්ටිය තාම බ්ලොග් එකක් හදන මගේ වීඩියෝ එක බැලු නැත්නම් පල්ලෙහා ලින්ක් එක දාලා තිනේ ඒකෙන් ගිහිල්ලා බ්ලොග් එකක් හදලා කොහොමද මේ අපි බලමු ඇඩ් එකක් දාන්න කියලා ඔයාගේ බ්ලොග් එකට. ඉතින් බ්ලොග් එකක් තියෙන කට්ටියන්ට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඔයා ස්ටාර් ක්ලික් එක වැඩ කරනවා නම් එකෙන් ලබා දෙන HTML කෝඩ් එක මේ බ්ලොග් එකට දාලා සල්ලි හොයන්න. ඔයාට මේ කරන්න පුළුවන් වෙන්නේ ස්ටාර් ක්ලික් එකේ ඔයා ගෝල්ඩ් හරි ප්ලැටිනම් හරි මෙම්බර් කෙනෙක් නම් විතරයි කට්ටිය ඔයාට ලබා දෙන HTML කෝඩ් එක. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. මේ මගේ බ්ලොග් එක, මම බ්ලොග් එකේ ලින්ක් එකක් පල්ලෙහා දාලා තියෙනවා. ඒකෙනුත් කියලා තියෙනවා කොහොමද බ්ලොග් එකක් හදන්න කියලා. හරි ගිහින් ඒකෙන් බලන්න ඔය කට්ටිය. දැන් මම බලමු අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. මම දැන් මේ විදිහට මගේ ස්ටාර් ක්ලික් account එකට යනවා. ගියාට පස්සේ මෙතන තියෙනවා HTML කෝඩ් කියලා. ඒක උඩ ක්ලික් කරන්න ඕනේ අපි. ඒ icon එක උඩ ක්ලික් කරාම මේ විදිහට එනවා how to use HTML කෝඩ් කියලා. එකක් ටික කියලා තියෙනවා කොහොමද යූස් කරන්න කියලා. එකක් ටික කියලා තියෙනවා web page එකකට දාන්න කියලා. web page එකක් හදන්න bibli hari wix.com එකේ hari හදන්න කියලා තියෙනවා. ඉතින් අපිට blog එකකින් යන්න කියලා මේ කට්ටිය කියලා නෑ. එමට බ්ලොග් එකෙන් ගියාම සල්ලි හම්බෙනවා අපිට. මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ මෙතන තියෙනවා HTML කෝඩ් ඇක්සස් කියලා. ඒක උඩ මෙහෙම ක්ලික් කරලා ඒක කොපි කරගන්නවා. හරි කොපි කරන අපි යන්න ඕනේ අපේ බ්ලොග් එකට. මේ විදිහට ගිහිල්ලා දැන් මම මේක ඇඩ් කරන්න යන්න. අපි යන්න ඕනේ හෝම් පේජ් එකට ගියාට පස්සේ මෙතන ලේඅවුට් කියලා එක. ලේඅවුට් ගියාට පස්සේ මෙතන තියෙනවා ඔයාලට ඕන නම් පුළුවන් හෙඩර් එකට දාන්න පුළුවන් මේ ඇඩ් එක නැත්තම් ක්‍රොස් කොලම් එකට දාන්න පුළුවන්. මේන් එකට දාන්න පුළුවන්. මම දැන් ෆුටර් එකට උනත් දාන්න පුළුවන්. මම දැන් කරන්නේ සයිඩ් බාර් එකට දාන්න එක දෙන ඇඩ් මෙන්නු එක ක්ලික් කරනවා. ඇඩර් ගැජට් කියන එක. ඒකට අපිට මේ වගේ පේජ් එකක් ඕපන් වෙනවා. ඒක තියෙනවා HTML JavaScript කියලා එකක්. ඒක උඩ ක්ලික් කරාම මේ විදිහට පේජ් එකක් ඕපන් වෙනවා. ඒක ටයිටල් එකයි කන්ටෙන්ට් එකයි තියෙනවා. ටයිටල් එකට අපි දාන්න පුළුවන් ඇඩ්ස් නැඩ්ස් කියලා දාන්න නැතුව අපි වෙන මොකක් හරි එකක් දාමු. මොකක්ද දාන්න? මනී කියලා දාමු. ඔලට කැමරේ එකක් දාන්න පුළුවන්. කන්ටෙන්ට් එක උඩ අපි අර කොපි කරගත්ත එක මෙතන පේස්ට් කරනවා. දැන් මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ HTML කෝඩ් එක. දැන් අපි මේක සේව් කරන්න ඕනේ. මේ විදිහට සේව් කරාට පස්සේ දැන් ඒක සේව් වෙලා තියෙනවා. අපි ගිහින් බලමු කොහොමද දැන් අපේ බ්ලොග් එකේ මේක ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ තියෙන බ්ලොග් එක මම සයිඩ් බාර් එකට ඇඩ් කරේ. මේ තියෙන මනී කියලා මම දැන් ටයිප් කරපු ටයිටල් එක තියෙනවා. ඉතින් මේ විදිහට ඇවිල්ලා තියෙනවා ඇඩ්. රයිට්. දැන් අපි මම ඇඩ් එකක් උඩ ක්ලික් කරාම මේ විදිහට තමයි ඇඩ් එක එන්නේ. දැන් ඔය ඇඩ් එක උඩ ක්ලික් කරාම ඔයාලට සල්ලි හම්බ වෙනවා වෙන බ්ලොග් එකකට කියලා. දැන් මගේ බ්ලොග් එකේ මම ක්ලික් කරාම මට සල්ලි හම්බෙන්නේ නැහැ. ඔයාගේ බ්ලොග් එකේ වෙන කාර ක්ලික් කරාම ඔයාලට සල්ලි හම්බ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ බ්ලොග් එකේ HTML කෝඩ් එක දාන්න තියෙන්නේ. ඔයා තාමත් මගේ බ්ලොග් එකක් හදන්නේ කොහොමද කියන වීඩියෝ එක බැලු නැත්නම් ඒක බලන්න පුළුවන්. මම ලින්ක් එක දාලා තියන්න. ඉතින් ඔයාට ඕන නම් පුළුවන් තවත් ඕන නම් බ්ලොග් එකේ මැදින් දාන්න. මේ විදිහට මම ඒක කියා දීලා තියෙනවා කොහොමද මේ කලින් වීඩියෝ එකේ දාන්නේ කියලා. ඒක බලන්න බ්ලොග් එකේ මැදින් දාන්න පුළුවන්. මේ තියෙන මම දාපු එකක් ගිහින් බලමු. account කියලා නෝ. ඒකට ගිහින් බලමු. මේ තියෙන මම දාපු ඇඩ් ඔය කට්ටියන්ට ඒ විදිහට කරන්න මම නැත්තම් මෙතන බලමු. මේ තියෙන මගේ Facebook page එක මම දාලා තියෙනවා. ඔකටනේ ඒ වගේ දාන්න පුළුවන්. මම කලින් YouTube video එකේදී කියලා තියෙනවා කොහොමද කරන්න කියලා. හරි ඉතින් මම නැවත වතාවක් කියනවා subscribe කරන්න. ඊළඟ video එකෙන් අපි හමු වෙමු. ඔකට යන සුබ දවසක්.